ஒரு கியன்ன ஒண்ணே அத்தனை மகியோ கிறிஸ்மஸ் நே ஓ ருமேனியா கிறிஸ்மஸ் நே කට්ටිය ඇතුළට ගන්න මේ ගේට් වලින් ගියපුවම ආය ඇතුළට එන්න බෑ. ඒ ඉඳ පොඩ්ඩ තව කරගෙන හදන්න. මොකද වෙන්නේ? හලෝ හලෝ ඉතින් කොහොමද? හැමෝම හොඳින් කියලා මම හිතනවා. ඉතින් අද ඔන්න තව පෑ හතරකින් ක්‍රිස්මස් එක ලබන්න යන්නේ රුමේනියාවට. ඉතින් රුමේනියාවේ වේලාවේ තව පෑ හතරක් විතර තියෙන්නේ. ඉතින් ඔක්කොටම කියනවා ලබන්නත් කලින්ම හැපි ක්‍රිස්මස්, මේරි ක්‍රිස්මස්, ඉතින් සුබ නත්තලක් වේවා කියලා කියනවා හැමෝටම. ඉතින් අද ලොග් එක කරන්න හදන්නේ රුමේනියාවේ නත්තල් කොහොමද කියලා බලන්න යන්නේ අපි. ඉතින් අද විශේෂත්වය තමයි අද මම විතරක් නෙවෙයි ලොග් එක කරන්නේ. ඉතින් අද මගේ කාලෙකින් හම්බෙන යාළුවෙක් එක්ක තමයි ලොග් එක කරන්න ඉන්නේ. ඉතින් ඉස්සල්ලාම යන්න ඕනේ යාළුවා හම්බෙන්න. හම්බෙලා අපි බලමු මොකද වෙන්නේ කියලා. අද පට්ට ආතල්යක් ගන්න හිතන් ඉන්නේ. ඉතින් මේ කාලෙකට පස්සේ මට ඒ යාළුවා හම්බෙන්නේ. බලමු ලොග් එකේ මොකද වෙන්නේ කියලා. සල්ලිකාර පුත්තු. ඉතින් මේ දැන් මේ මම හිතන්නේ ඉවරයි බං. ඉවරයි දැන් ඉවරයි. දැන් ඉවර වෙලා තියෙන්නේ මේ මොකද අර කතරොන්චිල්ලාවකයි තියෙන එකෙත් මේ ලයිට් එක නිවල තියෙන්නේ. මේ කට්ටිය ඇතුළට ගන්න මේ ගේට් වලින් ගියපුවම ආය ඇතුළට එන්න බෑ.
ඒන පොට්ට තව කරගෙන් හදන්න. මේ කීයකින් හම්බුණේ කියන්නේ? මුයිමයි මේ මාර්ග අවුරුදු 8කට පස්සේ විතර මේ හම්බු වෙන්නේ. ඒකත් මේ ස්කූල් එකෙන් පස්සේ. සිරාවන මූ මට මල්ලි ඉතින් මේ හින කාලෙකින් පස්සේ සෙට් උනේ මේ. ඒකත් මේ යා මොකද මං එකට මේ සර්බියා යන්න කියලාත් ඉඳලා මේ දැන් ඊටත් කලින් ඔය නා ක්‍රිස්මස් එකට සෙට් වෙනවා කියලා ඉඳලා තමයි දැන් සෙට් උනේ. පස්සලා ගොරුගියන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ක්‍රිස්මස් නෑ ඕ. රුමේනියාවේ ක්‍රිස්මස් නෑ. යකෝ ලංකාවේ ඒවෙලා නෙමේ බා අවුද්දෙන් මෙහෙම තමයි. මුම් මේ ක්‍රිස්මස් මාකට් එක කියලා ගහනවා. ගහලා ඉවරලා මේ පොඩි කානිවල්යක් වයි තියෙනවා. තනිකර බිස්නස් එකක් බා ක්‍රිස්මස් මාකට්. ඉතින් ඔන්න ඔහමයි. ඉතින් රුමේනියාවේ නත්තල් වන්න ආවේ. ඉතින් මේ රුමේනියාවේ නත්තල් ඔන්න ඔහුමයි සීන් එක. ඉතින් මූ හම්බුනේ එක තමයි පට්ට මාතල් දා. ඉතින් හෙන කාලෙකින් පස්සේ හම්බුනේ. මේ ක්‍රිස්මස් ගහම දැන් දැන් මේ ගහන්න යන කාලටත් වඩා ගලවන්න යන කාලයක් යනවා. හැමදේම නේ කානිවල් එකම. ඉතින් ඔන්නම ආ රුමේනියාවේ මේ නත්තල් සීන් එකනේ. ඔව්. ඒ ලොකුවට කියන තරන්නම් ආදල්ලන්නේ නැහැ. මොකද හිමවන්නේ දවස් දෙකයි මන්දවා. ඔන්නම තමයි සීන් එක තියෙන්නේ. ඉතින් රුමේනියාවට හැබැයි පොඩි ආදල්ලක් ගත්තා. අනිවාර්යෙන් පොඩි නෙමෙයි. හොඳයි. ඉතින් මේ දැන් එළියට ගියොත් අනිවාර්යෙන්ම එන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රිස්මස් ලබලා තියෙන්නේ ඔය. නෑ තව. බලන්න ලැබුවේ නැද්ද? අපිට නම් ලබලා තියෙන්නේ. ඉතින් ලංකාවේ නේද? අපි ක්‍රිස්මස් ලබලා තියෙන්නේ. මේ මූන් කියලා මේ මූට ලබන්න නැහැ. රුමේනියාවට නෑ ලබලා නැත්. භාගයක් දැන් ඇගේ භාගයක් ලබලා ලංකාවේ. ආ භාගයයි භාගයයි හරි. ඒකත් තව මේ. දැන් ඔබ කියන්නේ එළියට යන්න කියලාද? ඔව්. සුමස්
ඉතින් ඔන්න මේ යාළුවා දැන් ගියා යන්න මේ කොහෙ ගියාද කියලා මඩවත් හොයන්න. ඉතින් ඔයාලට අහන්න හම්බෙන්නේ නැති මියුසික් එකක්. ඉතින් එයා ඉතින් මේ පාර්ලිමේන්තු එකේ ඉඳන් පියාත්සා උණදීල වල තියෙන බස් ස්ටොප් එකට වෙනකම්ම තියෙන ලයින් එකේ තමයි අද හිටියේ. ඒ කියන්නේ ඊයේ 25 වෙනිදා උදේ හිටියේ පාන්දර වෙද්දි හිටියේ. අන්න ඒ හරිය තමයි එයා හිටියේ. මේ ඔයාලට මියුසික් එකක් අහන්න බලන මාර ලස්සන. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මං ඉස්සලා වීඩියෝ එකේ ඒ මේ පොඩ්ඩක් වීඩියෝ කරගත්ත. මොකද සවුන්ඩ් එක මාරම ලස්සනයි ඒ සවුන්ඩ් එක. ඉතින් ඒක ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ. ඉතින්